आयोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत सवसहाय प्रधान प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल राज्य अमाति कमट गिजुनेति शांत भंडार याली राज्य अमाति कम बारगानी शांत भंडार मुदलेट अलविवुना खंडायमक विरोधे पाय जनपति समग साक्षात्कार है स्वाधीन वो मंत्री खंडायम किया है हम राजपक्ष के निकुम एकाई हिट पुयामति दया सिरी किया है आदातन दिवाइन पुरा विरोधता गालु मोदरट आदत दिन हतराई नंदा मालनियात एकवे जादमिन बंद विलंगुला मगे पुता रेगिनयन मेतरम अप्रसादित पतु राज्यक देखने थी बाबर नंदा मालनीय किया है अरगल बीमेदी रैप गाय के कु हृदयाबा देखिन मारुट අලුත් අවුරුද්දට පරණ තෙලේ බැදෙන අපේ රටේ මිනිස්සු ගෑස් ඉල්ලා දැන් පාරවල් වසයි ඩීසල් නැති නිසා කුණුවන එළවලු බන්දුලගේ සතොස හිස් හාල් පරිප්පුත් නැහැ කන පරිප්පු මදිවට පරිප්පු මිල 500 පණි කිරිපෝලින් දිගටම විදේශ ණය ගෙවන්න බෑ හොඳම විසඳුම විදේශ ණය ගෙවීම తాවකාලිකව නතර කිරීම මහ බැංකු අධිපති කියයි කිසිදු ඖෂධ හෝ සත්කම් උපකරණ හිඟයක් රෝහල්වල නැහැ සෞඛ්‍ය අමාත්‍යංශය කියයි මුදල් ඇමති ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 10ක් ඖෂධ ඇතුළු උපකරණ මිලදී ගැනීමට හදිසි ආධාර ඉල්ලයි විස්ස නැති කර 21 ගේන්න හදන වාසුලා පක්ෂ ભેද නැතුව සර්වපාක්ෂික ආණ්ඩු හදන්න හදන ගම්මන්පිල සංගීත පුටු තරඟයට බැහැ කියන සජිත් පාර්ලිමේන්තුවෙම කතා කරන්නේ හිස් කතා ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත රටම ඉල්ලුවේ වෙනසක් වෙනසා කැති කරමින් ශාන්ත බණ්ඩාර මහතා හදිසියෙම ඊ රාජ්‍යමති කමක දියුරුම් දුන්නා මීට විරෝධය පළ කරමින් අද නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්ුණා කාටාත්ම නොකිය රාජ්‍යමති කම බහරගත් ශාන්ත බණ්ඩාර මහතා නිදහස් පක්ෂයේ සියලු තනතුරු වලින්ද ඉවත් කර තිබෙනවා ඒ අතරතුර ඔහු සිය රාජ්‍යමාත්‍ය ධුරේ වැඩ බහරගත්තා මේවන විට රට තුල උද්ගත වී ඇති අර්බුදකාරී තත්වයට එක් පිළියමක් ලෙස බොහෝ පාර්ශවයන් යෝජනා කරන්නේ වත්මන් කැබිනට් මණ්ඩලය වහා ඉල්ලා අස්විය යුතු බවයි. රජයේද දැඩි බලපෑමක් එල්ලවීමෙන් පවතින පසුබිමක ශ්‍රේෂ්ඨ විද්වතුන් සහ ප්‍රවීණයින්ට රටේ වගකීතු අමාත්‍යංශ සහ විෂයන් පවරා දිය යුතු බවටයි මේවන විට ජනතාවගේ හඬ නැගෙමින් පවතින්නේ. समस्त क्रियादामयम वेनस विय युतु बवट पवसेन रटेम हंड केसे वेतत मेवन विट यलित मंत्री वरुण एकिनेखा यलि अमात्यांशवल दिवुरुम दीम आरंभ वी तिबेनवा एनु श्रीलंका निदहस पक्ष पार्लिमेंतु मंत्री शांत बंडार महता राज्य अमात्यवरयकु लेस ईए रात्रिये हदिसियम दिवुरुम दुन्ना इम अमात्यांशे मीट पेर पवतिये शशेंद्र राजपक्ष महता सतुवाई नव राज्य अमाति धूरे दिवरुम दुन शांत बंडार महता अद पेरवरुवे कृषिकर्म अमात्यांशेदी सिय राजकारी कटीतु आरंभ करेमिन विशेष माध्य हमुकट देखुना ए अमाति धूरे एट गिजुवेलावत एहेम नत्ता वेनात देयक बलापोरोत्तुवेन्वत करपु देयक नेमेई मे गत्त तींदुव तव मास कीपेकिन अपे रटे जनताव कियै शांत बंडार गत्त तींदुव निवेरदी कियला विशेषयेन्म अद जनाधिपतितुमा मम विशेषयेन्म अगे करनवा विच्च अडुपाडु तेरुम अरन तियेनवा ए निसा तमयि मे वेनस्वीम राशियक करगन यान्ने ए विच्च वेर නිවැරදි කිරීමේ තීන්දුවට ඇවිල්ලා තිබීම රට ලැබපු විශාල ජයග්‍රහණයක් කියන එක අපි මේ වෙලාවේදී මතක් කරනවා. ඉතාම අසීරු අවස්ථාවකට රටපත් වෙලා තියෙන වෙලාවේ කටයුතු කිරීම තමයි අපේ හෘද සාක්ෂිය බොහොම පැහැදිලිව කියන්නේ. ඒ තීන්දුව තමයි ගත්තේ. මේ අතර ශාන්ත බණ්ඩාර මහතා නිදහස් පක්ෂයේ දරූ සියලු තනතුරු වලින් ඉවත් කළ බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා අද පෙරවරුවේ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බවට පසුගියදා ප්‍රකාශ කරමින් ස්වාධීනත්වයේ ප්‍රකාශ
කළ නමුත් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා මෙලෙස රාජ්‍ය අමාත්‍ය ධුරයක් බාර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාක්ෂිකයින්ගෙන්ද දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙමින් පවතිනවා ශාන්ත බණ්ඩාර මහතා මුදලට ලබාගත් බව පවසමින් අද නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා මේ අතරතුර වත්මන් අර්බුදයේ හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව මැයින් නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පක්ෂ මූලස්ථානය තුල සංවිධානය කර තිබුණා එම උත්සවයට සහභාගී වීමට පැමිණ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතින් සහ විරෝධතාවයේ නිරත පිරිස අතර තර්මක උණුසුම් තත්ත්වයක්ද පක්ෂ මූලස්ථානයේ ඉදිරිපිට දක්නට ලැබුණා. මේ අරගලේ හොම්බර තමයි මොට්ට කරන්නේ මල්ලි. එමෙන්ම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම ස්ථානයට පැමිණියා. ශාන්ත බණ්ඩාරගේ දේශපාලන ජීවිතය ඔහු විසින්ම සිය දිවින සාගත්ත කියලා තමයි මම විශ්වාස කරන්නේ. මෙවැනි තත්ත්වයකට පත් වෙලා තිබෙන ආණ්ඩුවකට මෙහෙම පිරිහිච්ච ආණ්ඩුවකට මෙවැනි ජනතා විරෝධයේ පුළුල් ලෙස තිබෙන ආණ්ඩුවකට රටේ ජනතාවගෙන් මේ ආණ්ඩුවේ ඇමතිකමක් ගන්න යන්නේ මේක තමන්ගේ ඔළුවේ මොනතරම් ප්‍රමාණයක් මේක හොඳද නරකද කියලා හිතන් එයාට තේරුම් ගන්න බැරිවීම තමයි අපිට තිබෙන කනගාටුව. ඒ අතරට ශාන්ත බණ්ඩාර කියනවලු දැන් අදත් මම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට කියලා තමයි ගියේ මේ ඇමතිකම ගන්න කියලා. ඕවා කිසි දෙයක් මාත් එක්ක කිව්වේ නැහැ. අඩු වශයෙන් ටෙලිෆෝන් එකෙන් කතා කරලාවත් මට කිව්වේ නැහැ මේ මම මෙහෙම තීරණයක් ගන්නවයි කියලා. නමුත් එයා ඒ විදිහේ කියනවයි කියලා මට ওই අපේ මන්ත්‍රීතුමාලත් කීප දෙනෙක් කිව්වා. එයා ඒ විදිහේ ප්‍රකාශ කරනවයි කියලා. මට කිව්වනම් මෙහෙම යන්න අදහසක් මෙහෙම තියෙනවා කියලා මම ඉන්න තැනට වාහනයක් යවලා හරි යාව ගෙන්නගෙන මම ඒ ගමන නවත්තනවා මම. මගේ දැනුවත්කමින් මන්ත්‍රීවරයෙක් ඒ විදිහේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න ඉල්ලීමක් කරපුවාම මේ ඒ ඉස්පිරිතාලයතුලේ අද මට උදේ ડોක්ටර් කෙනෙක් කතා කරලා කිව්වා ඒගොල්ලෝ කව දැන් මුකුත් නැහැ මැරෙනවා මිනිස්සු. ඒ මැරෙන ළමයෙක් එක්කගෙන දෙන්නේ කරන ගෝල් ෆේස් එකට ආවොත් මොකද වෙන්නේ? මේ රට ගිනි ගන්නවා. ඒකෙන්ද තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට අපි පැහැදිලිව කිව්වේ මේ අනතුරට ලක් වෙලා තියෙන රට බේර ගන්නම් තමන්ගේ බල පෙරේතකම ගැන කල්පනා කරන්න එපා. මේ සියලු පක්ෂ වලට එන්න කියලා ජනාධිපතිවරයාට අපි කිව්වේ. හැබැයි දැන් මොකද කරන්නේ? අද රාත්‍රියේ 4 දින රැස්වීම තියෙද්දි ජනාධිපතිවරයා ඊයේ අපේ පක්ෂයේ ශාන්ත බණ්ඩාරව ගෙනල්ලා ඔහුට ඇමතිකමක් දෙනවා. පරණ පුරුදු සෙල්ලම් ආපහු රාජපක්ෂලා පටන් ගන්න තීරණ මතක තියාගන්න. තවදුරටත් මේක අපි ඉවසන්නේ නැහැ. අපි හිතුවේ නැහැ මේ ජනාධිපතිවරයා ඔයක වැඩක් කරයි කියලා. මොකද හිටපු රාජපක්ෂලා ඒවා කෙරුවා. එයා සල්ලි වලට මිනිස්සු ගත්තා. පක්ෂ දෙකන තුනට කැඩුවා. හොරකම මිනිස්සුන්ට උගන්වුවා. මේ සියල්ල රාජපක්ෂලා කෙරුවා. හැබැයි මේ රටේ මිනිස්සු 2019 ගෝඩාවේ රාජපක්ෂව ගේනකොට කල්පනා කරා නෑ එයා දේශපාලඥයෙක් නෙමෙයි අපේ මිනිස්සුන්ට වැරදුනේ. අපේ මිනිස්සු කල්පනා කරා නෑ ඒ රාජපක්ෂ එහෙම කෙනෙක් නෙමෙයි. එයා වෙනම නිලධාරියෙක්. එයා දේශපාලන සම්බන්ධ නැහැ. ඒ නිසා එයාව ගැන බලමු. දැන් මොකද එයා කරන්නේ? එයාත් ඒ සෙල්ලම කරනවා. පරණ පුරුදු ජරාජීර්ණ රාජපක්ෂලගේ දේශපාලනය නැවත ගෝඩාවේ රාජපක්ෂත් කරනවා මතක තියාගන්න. ඒ නිසා අපි බොහොම පැහැදිලිව කියනවා මේ සෙල්ලම කරන්න හදන්න එපා. මේ රටේ මන්ත්‍රීවරු මුදලට අරගෙන 113 හදලා ඒ හදන ආණ්ඩුව මතක තියාගන්න හෙට ඉඳලා මිනිසුන්ට මූණ දෙන්න බෑ. අපි වහිනවා එළියට ඊට පස්සේ ඒ ආණ්ඩුවට විරුද්ධව මතක තියාගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් මේ රටේ ජනතාව බලාපොරොත්තුනේ මේ උත්තරය නෙමෙයි. ඒ නිසා තමයි අද ගෝ හෝම් ගෝඨා කියලා කියන්නේ. අපිත් සූදානම් අරගලයට. හැබැයි අරගලයේ ලේවිලක් වෙනවනම් ඒක නෙමෙයි වෙන්න ඕනකම තියෙන්නේ. දැන්වත් අපි ජනාධිපතිතුමාට කියනවා දැන්වත් අපි මේක තීන්දුව తీරන ගන්න. සමහර වෙලාවට රටේ ප්‍රශ්නේ තේරෙන්නේ නැතුව ආයෙ පාරක් තක්කඩිකම ආයි තක්කඩිකම පාවිච්චි කරන තීන්දුව ගන්න හදන නායකයන්ට අපි කියනවා තක්කඩිකමට මේ රටේ අනාගතේ ඉඩක් නැහැ. සරෝපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට අදාළ පක්ෂ 11ක සමාජිකයින් ජනාධිපතිවරයා සමග පැවැත්වීමට තිබූ සාකච්ඡාව වර්ජනය කර තිබෙනවා. මේ අතර දේශපාලන බෙහෙදයකින් තොරව සමස්ත පාර්ලිමේන්තුවම එකට එකතු වී සරෝපාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රට තුල පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂයෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා. ඒ පවතින ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඉල්ලා අස්වේ අන්තර්කාලීන ආණ්ඩුවක් සදහවන සැබෑ උවමනාව පෙන්වී යුතුව තිබෙන පසුබිමක ජනාධිපතිවරයා නව රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් මෙය අතර පක්ෂ 11 එකමුතුව ඊයේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා.
මේමෝතේ සියලු දේශපාලන ભેදයන් පසෙක තබා සමස්ත පාර්ලිමේන්තුවම එකට එකතු වෙලා සර්වපාක්ෂික රට ස්ථාවර කරන ආණ්ඩුවක් ස්ථාපිත කළ යුතුයි කියලා 20 වෙනි සංශෝධනය වෙනස් කරනවා 21 වෙනි සංශෝධනයක් ගේනවා එතෙන්දින් අපි 19 සංශෝධනයේ අඩංගු කරුණු යම් සංශෝධන වලට යටත්ව ගේන්න බලාපොරොත්තු වෙනවා හැබැයි අපි මේ වැඩේට බහැලා තියෙන්නේ මේ උද්ඝෝෂණ වලට බයෙන් නෙමෙයි උද්ඝෝෂණ වලට අයිතියක් තියෙනවා අපි මේ වැඩේට බහැලා තිබෙන්නේ පහළ ජන තීරු විශාල දුකක් විඳිනවා ඒ ජනතාවට අත් වී තිබෙන දුක්බර ඉරණම දැකලා තමයි අපි මේ තීන්දුවට ඇවිල්ලා මේ ක්‍රියාමාර්ගය යෝජනා කරන්නේ මේ අරාජිකත්වය අවසන් කිරීම සඳහා වහාම ගත යුතු පියවරක් හැටියට අන්තර්වාර පාලන ක්‍රමයක් මේ රට තුල ස්ථාපිත කළ යුතුය කියන එක මතේ තමයි මේ කණ්ඩායම තුරුනේ ඉන්නේ. හිත ආණ්ඩුවක් වෙනස් වුණා කියලා මේ පොලිමක් අපිට නවත්තන්න අමාරුයි. එහෙමනම් ඒකට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවා. කා එක්කද අපි කතා කරන්නේ? කාගෙන්ද අපි උදව් ගන්නෙ? කොහොමද අපි මේ ආර්ථිකය වෙනස් කරන්නේ? වංචා දූෂණයෙන් තොර, ඒ වගේම පවුල් වාදයෙන් තොර පාලනයක් කරේ ජනතාව නැඹුරු කරවීම තමයි අපේ මේ අරමුණ තියෙන්නේ. එහෙම නැත්නම් පුද්ගලිකව අපිට වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ. මැති යමතිකක් ගන්න ඕන නම් දැනුත් කතා කරලා අරගත්ත හැකියි. මේ ඊළඟ සතිය 2 3 4 තුල මත්ව හවදුරටත් උග්‍ර විය හැකියි. මේ ආර්ථික ප්‍රශ්න අපි විසඳා ගන්න කටයුතුනේ මේ ඊයේ වැස්සයි කියලා 104 කින් ජලාශවල ජලජාරිතාව වැඩි උණයි කියලා මේක ෂණිකව මේ ලයිට් නොකපා ඉන්න පුළුවන් තත්වයකට ඊ කියන එක මට නම් විශ්වාස නැහැ මමත් මේ විශ්ෙයි මිට ගොඩාක් කලින් කරපු නිසා වර්තමානයේ තිබෙන ප්‍රශ්නයට කෙටි කාලීන විසඳුමක් ලබා දීලා ඊට පස්සේ ඉන් එහාට මධ්‍ය කාලීන විසඳුමක් සඳහා ජනතාවට මේ ශ්‍රී ලංකාව ඇති වෙන්න ලේවලින් පෙඟුණු මහ පොළවක් සිංහල දෙමළ මුස්ලිම් ගැටුම් වලින් මේ පොළව තෙත් උනා තරුණ කැරලි දෙකකින් ලේ ගලා ගියා වසර 30ක යුද්ධයකින් ගලා ගිය රුධිරයේ අමිහිරි ගන්ධය තාම අපට දැනෙනවා මේ හදන්නේ ආයේ අපේ බිම ලේ වලින් තෙමන්නද महानायक हिमी वरुण पवसाति बुनु कारनावक पदनाम करगेन उन्वहन्सेला पासुगे दिन तुनक पार्लिमेंतुव गैन विशेष प्रकाशयक् कला वैडी हरियाक में पार्लिमेंतुवे वाल्पाल चांडिकाम कथा करनवा मिस कहिय गहुवा मिस प्रश्नयट विसंदुम लबुने नहे
පාර්ලිමේන්තුව තුල දින 3ක විවාදයක් පවත්වා වගකීම් මහජන නියෝජිතයින් ලෙස රට තුල පවත්නා සමාජ ආර්ථික දේශපාලනික අර්බුදයන් පිළිබඳ මනා අවදිමත් භාවයකින් යුතුව ඒ සඳහා පැහැදිලි විසඳුම් ඉදිරිපත් කරනු ඇතැයි මහා සංඝරත්නයේ වශයෙන් අපි අපේක්ෂා කළද ජනතාවට සහන සැලසීම පසෙකලා ජනතා අභිලාෂයන් නොසලකා හැර වගකීම් විරහිතව මහජන නියෝජිතයින් කටයුතු කළ ආකාරයේ පිළිබඳ ත්‍රිනිකායික මහා සංඝරත්නයේ වෙනුවෙන් අපගේ දැඩි කනගාටුව පළ කර සිටිමු. පටු දේශපාලන අරමුණු පෙරදරි කරගනිමින් රට තුල පවත්නා සැබෑ අර්බුදයේ පිළිබඳ අවධානය යොමු කර විසඳුම් ලබා දෙනවා වෙනුවට ඇතැම් දේශපාලනඥයින් විසින් සිදු කරන ලද අදූරදර්ශී ප්‍රකාශ මෙම සමාජ ආර්ථික අර්බුදය උග්‍ර කිරීමට හේතු බව අපගේ අදහසයි. දැන් අපේ රටේ තරුණ තරුණීන් දේශපාලන පක්ෂ නායකින් නැතිවයි සටන ආරම්භ කළේ. මිරිහානේ විරෝධතාවයේ ඉටිපන්දම් වලින් ආරම්භ වුණේ. නමුත් බස් එකකුත් ගිනි තියලා ප්‍රචණ්ඩ සෙට් එකකුත් එක්ුණා. ඒකම රජයේ පාර්ශවයෙන් කැතිපොළු අරගත් අන්තවාදී කණ්ඩායමක් ගැනත් මාධ්‍ය නිවේදන අපට ලැබුණා. නමුත් එතන එක ජාතියකට හෝ ආගමකට අයිති පිරිසක් නෙවෙයි හිටියේ. අදත් රට පුරා බොහොමයක් විරෝධතාවල දක්නට ඇත්තේ සමකාමී බවක්. හොඳම උදාහරණේ ගාලු මෝදර විනය. ඇත්තටම රටම එවැනි විනයගරුක පරම්පරාවකට බාර දිය යුතුයි. නමුත් දැන් සියලු දෙනාම පරිස්සම් විය යුතු කාලය එළඹ තිබෙනවා. ආණ්ඩු විරෝධයට බැලූ බැල්මටම පාට පක්ෂ බේද නැති වුණත් තාම ගම්බල ඉන්නවා හොරා කාපු සහ හොරා කන්න බලාගෙන ඉන්න දේශපාලන ගැත්තන් වහල්ලු. එයාලා දැන් පාරට බහින්න පටන් අරන්. පාරට බැස්සට කමක් නැහැ මහත්වරු වගේ. අපට ඕනේ ආණ්ඩුවක්. මේ විදිහම ආණ්ඩුවක් කිව්වට කමක් නැහැ. ඒක ඒ අයගේ අයිතිය. නමුත් බත්තකට එකට අරක්කු කාලට ඔය ප්‍රාදේශීය අයියලවත් ඉස්සර කරගෙන ඇවිත් මහමග ගැටෙන්න එපා. එහෙම ගැටිලා මිනිහක් දෙකක් සහ ලේ ගංගා හදන උප්පර වැට්ටියට අහු වෙන්න එපා. උද්ඝෝෂණවල නිරත සියලු දෙනාම ප්‍රචණ්ඩත්වයට ගියොත් අන්තිමට ජීවිතේ නැති වේවි. හිරේ විලංගුවේ වැටේවි. ඒ සියලු පාඩු ඔබේ අහිංසක පවුලට. හොඳට මතක තියාගන්න මේ ඔක්කොමලා හොඳම හොරු හොඳම යාළුවෝ කියලා. ජනතාවට ඇත්ත කිව්වම හිත හදාගන්න සූදානම් වෙන්න පුළුවන්. සහය ලබා ගන්නත් පහසුයි. පිළිකාවක් හැදුණු රෝගියෙකුට කොපමණ කල් තියෙනවද කියලා ඇත්ත දැනගන්න අයිතියක් තියෙනවා. එවිට මිය යන්න පෙර ඉක්මනට අවසන් කළ යුතු දේ නිමා කරන්න පුළුවන්. අප දේශපාලඥයින්ගෙන් අහපු තරම් කතා ඇහුවේ අතේ රෝල් පට්ටපල් බොරු. නමුත් අලුත් මුදල් ඇමති අලි සබ්රි මහතාත් මහ බැංකුව අධිපති නන්දලාල් වීරසිංහ මහතාත් දැන් ඇත්ත කියන්න පටන් අරන්. හිටපු මුදල් ඇමතිත් මහ බැංකුව අධිපතිත් කිව්ව තරම් කිව්වේ අමෝලික බොරු. අද වෙනකොට අපේ ඩොලර් සංචිත බිලියන 1.9ට බැහැලා. අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කරන්නම වෙනවා. IMF යන්නේ නෑ කිය කියා රටම අගාධයට ගෙන ගියා. අද අපි ඉන්නේ පල්ලමේ වේගෙන් බ්‍රේක් නැතුව යන වාහනයක. කොහොම හරි තිරිංග ගහන්න අලුත් මුදල් ඇමතිත් මහ බැංකුව අධිපතිත් සූදානම් වෙනවා. අපි තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන් ගෙවන්න තියෙන ණය මුදල් ව්‍යතිරේකවලට යටත්ව ගෙවීම අපි තාවකාලිකව අත්හිටුවල තියෙනවා. යනු ඒක ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දැන් කටයුතු ආරම්භ කරන්නට. මේ අර්බුදකාරී තත්ත්වයෙන් එළියට යෑම සඳහා වහාම ඉන්ධන ගෑස් සියල්ල නැවත ඉක්මනට යථා තත්ත්වයට පත් කරන්නට ඕන. අපි හිතනවා බිලියන 3ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙයි කියලා. මේ අවුරුද්දට ප්‍රශ්නය සමතයට පත් කරලා යළි රට යථා තත්ත්වයට පත් කරලා ආර්ථිකය සාමාන්‍ය ආකාරයට පවත්වාගෙන යන්න. ඉතිහාසය පුරා හිටු විශාලතම මුල්‍ය අර්බුදයක තමයි අපි ඉන්නේ. ඒක නෑ කියන්නට බෑ. ඉතින් ඒ අර්බුදයෙන් අපි ගොඩ එන්නට ඕන. යාර් මුදේ ගොඩ එනකොට අපිට විශාල වශයෙන් යම් යම් පරිත්‍යාග සිද්ධ කරන්න සිද්ධ වෙනවා. නැත්නම් මුළු රටම සහ රටේ ආර්ථිකයම විනාශ වෙන්න ඉඩ තියෙනවා. විදේශ නැගීමට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම නැතුලා තියෙන හේතුව අපේ සංචිත අඩුලා තියෙනවා. තම්සි මට්ටමකට මෙතනින් ඉදිරියට විදේශ නැගීමට තියෙන හැකියාව නැත්තරම නැතිලා. එතකොට එතෙන්දී අපිට කරන්න තියෙන හොඳම දේ තමයි විදේශ නැගීමට තියෙන ඒ තියෙන මුදල ක්‍රියාකාරයක తాවකාලික නතර කළා. ඒ මුදල පෙට්‍රල් ඩීසල් ඖෂධ වර්ග කිරිපිටි විශේෂ ආහාර ද්‍රව්‍ය ලুকু හිකයක් රටේ මේ පාසිකය වශයෙන් පවතිනවා. එතකොට ඒ තියෙන අතරතුරේ අපිට ඉතාම සීමිතව දැනට ගලායන විදේශ විනිමය ප්‍රමාණයත් පාවිච්චි කරොත් කොටසක් ණය ගැනීමට සහ අනිත් කොටස මේකට පාවිච්චි කරන් ගියොත් අපට ඇත්ත වශයෙන්ම අත්‍යවශ්‍ය දේවල් හිකය අඩු කරන්න අසීරු තත්ත්වයක් පවතිනවා. ඒක නිසා අපිට ණය දීපු රේටර්ස්ලාට දැනුම් දීලා වින්න මේ වගේ තත්ත්වයක අපිට මේ ණය ගැනීමට තවදුරටත්
හැකියාවක් නැහැ. එතකොට අපිට යම්කිසි තාවකාලිකව මේක නවත්තලා අපි සාකච්ඡා මේසයකට ඇවිල්ලා යම්කිසි ආකාරයක එකගත්වට එමු. කොහොමද ඒක ඉදිරියට කරන්න කියන එක. ඒක ඒ කාලය තුල තාවකාලිකව අපේ නැගීම අතිටවනවා. අපිට තියෙන ගෙවීමට තියෙන උනන්දු එහෙමම තියෙනවා. නමුත් ගෙවීමට තියෙන හැකියාව නැත්තටම නැති වෙලා නිසා අපිට මේ දේ කරන්න වෙනවා. රට වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි නෑ අපිට ලවතු අය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ තමයි මේක. රජයේ විශ්වාසයෙන්ගෙනකොට රජය කරන්නේ රජයේ රුපියල් බැංකු ක්‍රමයට හෝ මහ බැංකුවට දීලා රුපියල් අපට දීලා දේශ වෙනුවෙන් අපට දෙන්න වෙනවා රජයට. ඉදිරියට මේ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම වගේ මේකෙන් සාකච්ඡා කරන්න ඉවත් වෙනවා. විශාල ඉල්ලීම් වගේක් ලැබිලා තියෙනවා. දේශගත ශ්‍රී ලංකිකයන් කැමතියි කියලා සුනාමියකට සහ කොවිඩ් කාලේ වගේ මේ රටට උදව් කරන්න විදේශ විනිමය යම්කිසි ඩොනේෂන් වලින් විශාල ඉල්ලීම් රාශියක් ලැබෙලා තියෙනවා. ඒතර ඒ වෙනුවෙන් අපි දැන් වෙනම ගිණුමක් ලෑස්ති කරනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ. ගිණුම වෙනම ට්‍රස්ටි බෝඩ් එකක් පත් කරලා විනිවිද පෙන්න ආකාරයට මේ මුදල් කොහොමද ගෙනාවේ කොහොමද පාවිච්චි කරේ කියන ආකාරය දැනගැනීමට ක්‍රමවේදයක් සකස් කරලා ඒක ළඟදීම අපි බලාපොරොත්තු වෙනවා ඉතාල ළඟදීම මේක අනවුස් කරන්න. ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ආර්ථික ගැලපුම් වැඩසටහනකට අනුරූපී වන ආකාරයට මෙම වගකීම් ප්‍රමාණිකූලව සහ සමමිතික ලෙස ප්‍රතිව්‍යුහගත කරන්නේ සිදු කරන තෙක් සියලුම බලපෑමට ලක් වී ඇති රාජ්‍ය ණය සඳහා සාමාන්‍ය ණය සේවාකරණය අන්තර්කාලීනව නවතාලිය. මේ ප්‍රතිපාදයෙන් පහත දැක්වෙන විදේශ ණය සඳහා අදාළ වෙනවා. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳ පොලේ නිකුත් කර ඇති සියලු පියවීමට ඇති බැඳුම් කර කාණ්ඩ. ශ්‍රී ලංකා මහ බැංකුව සහ විදේශ මහ බැංකුව අතර පවතින විදේශ විනිමය හුමාරු පහසුකම් ඒ කියන්නේ සොප් හැර සියලු ද්විපාර්ශ්වීය ඒ කියන්නේ රජයකින් රජයට ලබා දෙන ඇති ණය. තුන්වෙනුව ශ්‍රී ලංකා රජය හෝ රාජ්‍යංශයේ ආයතනයක් ණයගැතියා වන වාණිජ බැංකු හෝ ආයතනික ණය තින්නන් සමග ඇති සියලුම විදේශ මුදලින් නාමනය කරන ලද ණය ගිවිසුම් හෝ ණය පහසුකම් ආයතන විදේශ රජයන්ට අයිති හෝ පාලනය වන අවස්ථාවන්ද ඇතුළත්ව සහ තෙවන පාර්ශ්වයක ණය සඳහා සකස් කර ඇති අපකර හෝ සමාන මූල්‍ය පොරොන්දු මත රජය හෝ රාජ්‍ය අංශයේ ආයතනයක් විසින් ගෙවිය යුතු අන්තර්කාල පරිච්ඡේදයේ කැඳවුම් ලබන සියලු වගයන් මෙයට අයත් වෙනවා. අප නිරන්තරයෙන්ම පවසන්නේ ඔබ දෙපළගේ හිසට උඩින් කපුටන්ට ඉගිලෙන්න දෙන්න එපා. එහෙම ඉගිලෙන්න හදනවා නම් ඇත්ත ජනතාවට මාධ්‍ය ඔස්සේ කියන්න ජනතාව ඔබ සමග සිට ගනීවි. අපේ රටේ බොහෝ අමාත්‍යාංශවල ඇත්තටම ඉන්නේ එහෙයියලා. තනතුර වෙනුවෙන් කටහැරියොත් කියන්නෙම බොරු. ඒ නිසා තමයි මේ තරම් මිත්‍යාවක් අපේ රටේ පැතිරිලා තියෙන්නේ. දැන් ඖෂධ හිඟයක් තියෙනවා කියලා වීදි බැස්සේ සමහර රෝහල්වල වෛද්‍යවරුන්මයි. ළමා රෝහලෙත් වෛද්‍යවරියක් ඊයේ බෙහෙත් නැහැ කිව්වා. දැන් කියනවා තියෙනවා කියලා. හැබැයි ඖෂධ හා ශල්‍ය උපකරණවල නම් කිසිදු හිඟයක් නැහැ කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. කිසිදු ඖෂධයක මිල ඉහළ ගිහින් නැහැ කියලා කිව්වත් අපනම් පුදුම වෙන්නේ නැහැ. අප හැමදාම කියන්නේ කොන්ද පණ නැති බොහෝ රජයේ නිලධාරිනුත් මේ සියලු අර්බුදවල වගකීම බාරගත යුතුයි කියලයි. දේශපාලනඥයින් සතුටු කරන්න එහෙයි කියන පට්ටපල් අතේ රෝල් කියන සමහර රජයේ නිලධාරින් මේ රටට සාපයක්. සෞඛ්‍ය අමාත්‍යාංශය අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ඖෂධවල සහ ශල්‍ය උපකරණවල හිඟයක් නැහැ කියලයි. ඒ කියන්නේ ප්‍රමාණවත් තරම් ඖෂධ සහ සැත්කම් උපකරණ තියෙනවා කියලා. ප්‍රශ්නේ වෙන්නේ ඊයේ වෙනකන් කොහෙද තිබ්බේ කියලයි. සමාජ මාධ්‍යවල මේ ඖෂධ හිඟේ සඳහන් වන බවයි මේ නිවේදනයේ දැක්වෙන්නේ. නමුත් පසුගිය දින කිහිපයේ පුරාම බොහෝ රෝහල් ඉදිරිපිට වෛද්‍යවරුන් පවා උද්ඝෝෂණේ නිරත වුණා. ඒ ඖෂධ හා සැත්කම් උපකරණවල හිඟය පදනම් කරගෙනයි. අදත් මේ පිළිබඳව විවිධ විද්වතුන් අදහස් පළ කළා. අවුරුදු දෙකක් පුරාවට අපි නිරන්තරයෙන්ම රජයට කියපු දෙයක් සහ කියන දෙයක් තමයි මේ හමුදා නිලධාරියෙක් සෞඛ්‍ය ලේකම් ධූරයට දමලා ගෙන යන පරිපාලනය ඉතාමත් අකාර්යක්ෂමයි, දුර්වලයි. අපි දැක්කා පසුගිය අවුරුදු දෙක හමාරේදී එක්තරා වෘත්තීය සමිතියකට බාර දෙනවා රටේ පරිපාලනය, සෞඛ්‍ය පරිපාලනය. සෞඛ්‍ය පරිපාලකයෝ නැත්තම් වෛද්‍ය පරිපාලකයෝ නිදි, පොහොර, කෘෂිකර්ම, පෝෂණ ක්‍රම යනාදී දේවල් වලට ඇඟිලි ගහලා අන්තර්ජාතික වෘත්තීය සමිතියක්සේ විලාසයෙන් කටයුතු කරන්න පටන් ගත්තා. අද ඒකේ විපාක ඒකට වග කියන්න ඕනේ ආණ්ඩුව. අප්‍රේල් මාසේ අග මැයි මාසේ ජූලි මාසේ වෙනකොට මේ අර්බුදය තීව්‍ර වීමේ හැකියාව තියෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ ඒ වගේම
ජීවිතාරක්ෂක ඖෂධ අපි කියනවා critical medicines and pharmaceuticals. එතකොට මේ කියන දේවල් වල දේවල් ඉතාම අමාරුවෙන් රෝහල් පද්ධතිය තුල කළමනාකරණය කරගන්න තත්ත්වයකට පැමිණලා තියෙනවා. ජීවිත සුරක්ෂිතතාවය සහතික කිරීම සඳහා සමාලාවට ඉතාම අසාධ්‍ය තත්ත්වයක පවතින රෝගීන්ගේ ප්‍රවාහන කටයුතු මේ තියෙන ඉන්ධන අර්බුදය නිසා උග්‍ර බවට පත් වෙනවා. ගිලන් රථ සඳහා පවණක් නෙමෙයි අපේ අනිකුත් සැපයුම් සේවා පවත්වාගෙන යන වාහන වලට සමහරාලාවට එහෙම ප්‍රමුඛතාවයක් ඉන්ධන පූලින් වලදී ලැබෙන්නේ නැහැ. ඔසුසල් වල පවා බොහෝ ඖෂධ හිඟයි. මිල තියෙන්නේ අහස උසට. රෝහල් වල ඇත්තටම ඖෂධ තියෙනවා නම් අපිටරම් සතුටු නැය ලෝකේ කොහෙවත් නැතිව ඇති. මොකද බොහෝ වෛද්‍යවරුන් පහා පසුගිය දිනවල කිව්වේ හැකිතරම් පරිස්සමින් ජීවත් වෙන්න. රෝහල් ගත වෙන්නේ බලාගෙන එන්න එපා කියලා. මොකද අපට තියෙන්නේ මේ රෝහල් විතරයිනේ. අපට කැස්සට උණට හෙම්බිරිස්සාවට සිංගප්පූරු යන්න බෑනේ. ඒ නිසා මේ රෝහල් වල ඖෂධ තියෙනවා නම් ඒකයි අපි කිව්වේ අපතරම් සතුටු වෙන මිනිස්සු ලෝකේ කොහෙවත් නැහැ කියලා. පැන්ඩ්‍රොල් වලම එන ප්‍රමාණවල් අඩුයි දැන්. හෘද රෝගීන්ගේ බෙහෙත් තරම ඒවත් අඩුද? කම්පැනි වයිස් බැලුවාම අඩුයි සර්. සුගර් බෙහෙත්, ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඒවත් සමහර කම්පැනි වලින් එන ඒවා නැහැ. දැන් ගානත් වැඩි වෙලාද? ඔව් ප්‍රයිස් වැඩි. හොස්පිටල් එකේ නැති බඩු ටික ඉල්ලලා එනවනේ අපේ. जनता කොයිද තියෙන අතිරික්තය? සල්ලි දින ගණන් බෙහෙත් නැහැ පාමස් වල දැන්. ඩයබටික් වල බොන්න බෙහෙත් නැහැ. හරියට මේ විසින් වලට බොන්න බෙහෙත් නැහැ. කිඩ්නි වලට ගන්න බෙහෙත් නැහැ. කයිරොස් එකට බෙහෙත් නැහැ. ඉස්පිතාලෙක ඉස්පිතාල් බෙහෙත් නැහැ. කොහොම වුණත් අමාත්‍යංශ වල එහෙයන් මොනවා කිව්වත් අප වත්මන් මුදල් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. අලි සබ්‍රි ඇමතුතුමා ලෝක බැංකුවෙන් ඖෂධ හා වෛද්‍ය උපකරණ ගන්න ඩොලර් මිලියන 10ක හදිසි ආධාරල ඉල්ලා තිබෙනවා. එතුමාට ඒ මුදල ස්ථිර වශයෙන්ම ලැබේවි. අපේ රටේ පැරසිටමෝල් පෙට්ටෙනුත් කොමිස් ගහන ගසාකන රටක් අවශ්‍ය නැති ඖෂධ 7000 ගේන රටක් අවශ්‍ය ඖෂධෙත් අනුමැතියේ සිට රටට ගේනකන් පාස් කරගන්නකන් කොමිස් කන රටක් රෝගින්ගේ බෙහෙත් පෙට්ටෙනුත් ගසාකන මිනිස්සු ඉන්න රටකට දෙයියෝ බුදුන් බලාවිද කියලයි අන්තිමට අපට අහන්න තියෙන්නේ ගෑස් පෝලිම් වල ඉන්ධන පෝලිම් වල දැන් අපිට ජීවිත කීයක් නම් අහිමි වුණාද महापारट बेहल विरोधयपान समहर जीवित अद ए पौल बलट अहिमिवेविन तिबिनबा तरुण रैप गायकेकुवु शिराश ये जनाधिपति लेखम कार्यालय असल अरगलेट उरदमिन सिटियदी हृदयाबादेकिन मिय गिया म्यातर अद अरगल बीमट विशारद नंदा मालनी महात्मिय अतुलु कलाकारवन किहिप दिनेकुद पेमिनिया වත්මන් ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි. මෙම විරෝධතාවයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ කිසිදු දේශපාලන අතපෙවීමක් නැතිව සංවිධානය වීමයි. මෙම විරෝධතාවයේ පැවැත්වෙන්නේ ඉතාම සාමකාමීවයි. දිනෙන් දින කූඹි රැලක් වගේ ශක්තිමත්ව එකමුතුව මේ උද්ඝෝෂණය පැවැත්වෙන අතරතුර අද ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් කිහිප දෙනෙකු මෙම ස්ථානයට එක් වුණා. මගේ ජීවිත කාලය තුල මම ඇත්තටම මේ වගේ ජරා ජීර්ණ වෙච්ච ප්‍රසාදයට පත් වෙච්ච රජයක් මම දැකලා නැහැ අහලත් නැහැ. ඒ වගේම තමයි මගේ ජීවිත කාලය තුල මේ වගේ තරුණ නැගිටීමකුත් මම දැකලත් නැහැ අහලත් නැහැ. මේ නැගී හිටිය තරුණ પરම්පරාවට මම හිතන්නේ යෝධ බල යෝධ ශක්තියක් ලැබෙන්න. යදමින් බඳ විලංගුලා අපේ උතාරගෙන යන अनागते आई अपने निमे में तरुण परंपरावट परपीडक जनपीडक रजय बंकुलत्वेवा उन्त तमंगे गिवाल दुर्वाल अतर यांट सिद्धवेवा केला अपि
හිතසිතෙන් ප්‍රාර්ථනා කරනවා. අපි ගැන විතරක් නෙමෙයි අනාගත પરම්පරාව අපි කතා කරන්න බැරුව මෙතෙන්ට ඇවිල්ලා ඉන්න දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාවක් අපි පිටිපස්සේ ඉන්නවා. ගෑස් නැහැ, වතුර නැහැ, ඉලෙක්ට්‍රිසිටි නැහැ. ඒවට මම හිතන්නේ රජයක් වුණාම උත්තර සෙවිය යුතුයි. පුරා දින හතරක් අවව වැස්ස බලන්නේ නැතිව තමන්ගේ රට ජාතිය වෙනුවෙන් මේ පෙළකෙසී ඉන්න තරුණ තරුණයන් සිංහල අලුත් අවුරුද්දත් මෙම ස්ථානයේදීම සමරන්නයි සැලසුම් කර තිබෙන්නේ. අවුරුද්ද මෙතනම තමයි සමරන්නේ. මෙතනම ඉන්නවා. ඔයාලුවට නැහැ මෙතන කිරි තුනකට හොඳයිනේ. මේගොල්ලන්ටත් සතක් සිද්ධ වෙනවා. අරගලේ පටන් ගත්තා නම් අරගලේ ඉවරයක් කළම දාන්න ඕනේ. අවුරුද්දට අපි පාරේ තමයි. මේ දරුවන්ට තියෙන අනාගතයේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. සමහරකට රටේ මිනිස්සුන්ට දැනෙනවද දන්නේ නැහැ. අපි ආයෙ මෙතෙන්ට පුළුවන් ඉදි සපෝට් එකක් දෙන්න. අපි සිංහල අවුරුද්ද ගොඩක් වෙලාවට මෙතන ගෝඨගමේදී සමරන්න ඉඩ තියෙනවා. මෙතර මෙම විරෝධතාවයට එක්ව සිටි පුත්කලයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයටපත්ව ඇති අවාසනාවන්ත පුවතක්ද වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ ශිරාස් ශිරාස් නම් රැප් ගායකයයි. මෙතර පූජ්‍ය ඕමල්පේ සෝපිත හිමියන් ඇතුළු මහ සංඝරත්නය අද සංදේශයක් බාර දීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිටට පැමිණියා. මේ අතර ව්‍යාජ අරගලයට මුවා වී සිංහල බෞද්ධ ජනමතයට අත තබන්න එපා ලෙස ඉල්ලමින් රජයට සහාය දැක්වූ සාමකාමී පාගමනක්ද අද පැවැතුණා. රට වෙනුවෙන් අපි ජාතික භික්ෂු එකමුතුව මෙය සංවිධානය කර තිබුණා. වත්මන් රජයට විරෝධය පළ කරමින් දිවයින පුරා උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ මේ ආකාරයෙන්. ඇමති අගමැති ජනාධිපති සංගීත පුටු සෙල්ලම් වලට සමගි ජනබලවේගය සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ තීන්දුව තීන්දුව ගන්න මහ බැංකුව ස්වාධීන කරන්නට අපි නීතිමය පියවර ගන්නට වහාම අපි ඇක්ට් ඔෆ් පාර්ලිමන්ට් එකක් ගෙනල්ල දේශපාලනීකරණයට ලක්වුණු මහ බැංකුව නිර්දේශපාලනීකරණය කරලා අද සිට වෙලා තිබෙන්නේ විකෘති ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම තුළ ජාත්‍යන්තරත් එක්ක ගනුදෙනු කරන්නේ නැති ප්‍රතිපත්තියක් තුළ අපේ රට අත වශයෙන්ම අසරණ වෙලා තිබෙනවා. ආර්ථික යුද්ධය දිනන්නට අවියායුධ වලින් බෑ. ආර්ථික යුද්ධය දිනන්නට ඕන බුද්ධියෙන් දැනුමෙන් ක්‍රමෝපාය. ඇමති අගමැති ජනාධිපති සංගීත පුටු සෙල්ලම් වලට අපි සූදානම්. අපි සූදානම් සත්‍ය අවබෝධ කරගන්න යථාර්ථවාදී ගමනක් යන්න. දහනමේ ගේනව කමනක් නෙමෙයි දහනමේ වඩා ශක්තිමත් වෙනින්නට අපි සූදානම්. අපි ඒ උදෙසා අනිවාර්යෙන්ම දෝෂාභියෝගයකට විශ්වාස භංගයකට දෙනත් ව්‍යවස්ථාවේ ක්‍රියාදාමයන්ට අවසීන වෙන්නට සූදානම්. මනුදම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙයුම මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය මාස් හෝල්ඩින්ග් සහ හේමාස් ආයතන එක්ව ඉදිරියට හැමදාමත් වගේ ලෙංගතු කමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජය ගමු මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා මේ වන විට රට තුල පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක් මේ නිසා ජනතාව විශාල වශයෙන් පීඩාවට පත්වේ සිටිනවා. එවන් පීඩාවට පත්වේ සිටින පවුල්වලට සහන ලබා දීම වෙනුවෙන් ආරම්භ කළ ඩයලොග් මනුදම් මෙහෙවර වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ දිනවල ක්‍රියාත්මක වන මනුදම් මෙහෙවර සහන වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින්ද පැවැත්වුණා. ඩයලොග් ආසියාටා මාස් හෝල්ඩින්ග්ස් හේමස් සහ සර්වෝදය යන ආයතන එක්වයි මෙම සහන යාත්‍රාව දියත් කර තිබෙන්නේ. ඩයලොග් මනුදම් මෙහෙවර නිසා ඇත්තටම අලුත් අවුරුද්දක් උදාවන බවයි ජනතාව පවසන්නේ. අද මේ වගේ තත්ත්වයක් තියෙන මොහොතක මේ වගේ බඩු මල්ලක් දීම අපි ගොඩාක් සාදරයෙන් අද පිළිගන්නවා. ඩයලොග් ආයතනයත් හේමස් ආයතනයත් මාස් ආයතනයත් විහත්ව අපගේ අවංකාදර ස්තුතිය අපි පළ කරනවා. මෙවන් ආර්ථික දුෂ්කරතා මැද ජීවත් වන අයට මේ කරන ලද සහයෝගයට අපි එම ආයතනවලට බොහොම පිං
ප්‍රාර්ථනා කරනවා. මේ අවුරුදු වල හරි අමාරුවෙන් අපේ ජීවන වියදම අපි සලසා ගන්න. ඉතින් මේ අවස්ථාවේ හැටියට ඒක ගොඩක් වටිනවා. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට දිරියක් වෙන අපේම මෙහෙයුම. ඉතිහාසයේ අඳුරුතම අලුත් අවුරුද්දට මුහුණ දෙන්න අපේ රටේ ජනතාව දැන් සූදානම් වෙලා. වෙනදා බැදුණු කැවුම් කොකිස් වෙනුවට අද ජනතාව පෝලිම් වල. දැන් ජනතාව තෙලේ බැදෙනවා. බුලත් අත දීපු ජනතාවට බුලත් කොලයක් දීලා තමයි අම්මා තාත්තට කතා කරන්න වෙන්නේ. ඒක බුලත් කොලයක් රුපියල් 8-10ක් අතර මිලකට ඉහළ ගිහින් අපේ ගෙදරක අලුත් අවුරුද්දට කැවුම් කොකිස් ඉදුනේ නැත්තම් ඒ අවමගුලක් වූ අවස්ථාවක පමණයි. හැබැයි මේ පාර රටම ඉන්නේ අවමගුලක. ගෑස්, කිරිපිටි, ඉන්ධන, ආහාර, ඖෂධ පෝලිම් වල ජනතාව දහ දුක් විඳිනවා. භාණ්ඩ මිල අහස උසට. පොල් තෙල් බෝතලේ රුපියල් 1000ට කිට්ටු වෙලා. පැණි, පාන් පිටි, සීනි නැතුව කොහොමද කැවුම් හදන්නේ? අද සුපිරි වෙළඳසැල් වල කොණ්ඩ කැවුම් 8ක් රුපියල් 480යි. ඒ කියන්නේ කොණ්ඩ කැවුම් එකක මිල රුපියල් 50කටත් කිට්ටුයි. කොකිස් පැකට් එකක් රුපියල් 425යි. ඒකේ කොකිස් 10යි තියෙන්නේ. එකක් රුපියල් 43ක් විතර වෙනවා. මේ තමයි ඇත්ත. වෙනදට පාරාද්දර පොල්ලත්කින් සරසපු කැවුම් කොකිස් කඩ එමටයි. අද ඒ කඩ එකක්වත් දකින්නට නැහැ. අපේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ප්‍රධාන චාරිත්‍රයක් තමයි බුලත් අතක් දීලා වඳින එක. දැන් ඒකටත් මහ බැංකුව තමයි බිඳින්න වෙන්නේ. බින්දක් වැඩක් නැහැ. අද බුලත් කොලය රුපියල් 8යි. ගෑස් නැති නිසා හෙට දවසේ සමහර ගෙවල් වල කිරිබතක් උයනවා තියා හිතාගන්නවත් බැරි තත්වයකට පත් වෙලා. ප්ලේන් ටියක් වක් කරගෙනවත් බොන්න විදිහක් නැහැ. ඒ නිසා අද ජනතාව පාරවල් හරස් කළා. ගෑස් ඉල්ලලා අරගල කරා. පොලිස් නිලධාරීන්ටත් මේ මාර්ග හරස් කළා. ගෑස් ඉල්ලලා ජනතාව කරන උද්ඝෝෂණ වලට මැදිහත් වෙන්නත් සිද්ධ වෙලා. ගිලන් රථවලට පමණයි සමහර ස්ථාන වලින් යන්න ඉඩ දුන්නේ. लोरी दावने එම ලෝරි ඉතුරු වෙච්ච වරදින් යාපතේ කලෝරියක් තියෙන ඉතුරුලා මගේ බඩු කොටසක් කඩේ ඇතුළේ ඉතුරුලා තියෙනවා පරාද වෙළඳාමක් තමයි දැන් සිද්ධ වෙලා තියෙන්නේ වෙළඳෝ ටිකක් අඩුයි මම දැන් ඩීසල් ප්‍රශ්නේ හින්දා ඉඳන් වෙළඳ ඇවිල්ලා නැත්තේ අද බඩු ගොඩක් ඉතුරුයි ඩීසල් ඇතුළේ පස්සේ තමයි ගොඩක් දුර මේ ඉතුරුලා තියෙන්නේ දැන් ගොයියෝගේ බඩු සෑහෙන ඉතුරුයි වෙළඳෝගේ අඩුපාඩුව තමයි එකෙම තියෙන්නේ මොකද වෙළඳෝන් දෙන්න ඩීසල් ප්‍රශ්නේ ලොකෝනම් බලපා එළවලු මිලත් හොඳටම ඉහළ ගිහින් ඒ අතර ජනතාව කන පරිප්පු මදිවට පරිප්පුත් රුපියල් 500 පැනලා බන්දුල ගුණවර්ධන ඇමතුමාගේ සතොසේ හාල් පරිප්පු නෑ දැන් කියන්නේපා ජනතාව අසාමාන්‍ය ලෙස රැස් කළා කියලා. එහෙම රැස් කරන්න නම් ඔබ තමුන්නාන්සේලා වගේ මැති ඇමති වරුන්ගේ නිවස්වල තමයි. දුප්පත් මිනිසුන්ට පරිප්පු කිලෝ 7-8 හාල් මුට්ටේ ගිහින් තියාගන්න හතර මහ නිදහනේ පහළ වුණේ නැහැ. පරිප්පු තියනවද? නෑ නෑ. ඒ මොනක්වත් නැහැ. මුත් නෑ අපි ගෙදරින් ගේන්න ඕනේ සාන මල්ලා. ඔක්කත් නැහැ මේ මඟුලේ. පරිප්පු කිලෝ එකක් දෙනවලු 3 කිලෝ එකක් දෙනවා. අනේ මන් නැත්නම් එකක් දෙන්නේ කියලා. පොලිමේ 4-5 දෙනෙක් කියලා තමයි මේක බත් පිටියක්. මේ ආඩෝ ගන්න වැරදි වැරදි තමයි කාට කියන්නේ? දෙයයන් තමයි කියන්නේ. ඔක්කොම හිස් කරලා දිනේ බඩු නැහැ ටිකක්. හාල් නැහැ. අද නැද්ද විකුණන්න වෙන හාල්? ආවත් විකුණන්න තියෙනවා. දෙයිනි. පරිප්පු. බිලුණු. स्वयंपोषित किरीपिटी पैकेट गण अद जनता पोलिंग बल
විදුලිය නම් හෙට සිට දින 3ක් කපන්නේ නැහැ කියලායි කිව්වේ. ඒ වුණාට බ්‍රේක් ඩවුන් කරන්නත් එපා කියලා අපි බලධාරීන්ට මතක් කරනවා. වත් නිමයි සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.